රයිට් මම මේ බලබල හිටියේ අංජුව පෝය දවසේ උතුම් වූ පෝය දවසේදී වේයන්ගොඩ පැත්තෙන් සිද්ධියක් වාර්තා වෙනවා. ඇත්තමකොත් වේයන්ගොඩ පොලිස් ස්ථානයේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. තමන් වදපු පුතා වැදූ මව ප්‍රතික්ෂේප කරන සිද්ධියක්. පුතා අම්මව එපා කියනවා. ඒක ඇවිල්ලා නිකම්ම නිකං එපා කීමක් නෙමෙයි. ඇත්තටම හිතාගන්න බෑ මේ 2023 වෙද්දි මේ ලෝකෙට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ පුතා කියනවා කිලින්ම අම්මා දිහා බලාගෙන කියනවා මම මෙයාගේ මල්ලගමටවත් යන්නේ නෑ. දිට්ඨ ධම්ම වේදනීය නෙමෙයි මාව මේ දැන් යනකොට හැඳි ගෑවිලා ගියත් මං මේ අම්මව බාරගන්නේ නෑ. ඉතින් එහෙම මේ පුතා කියන්නේ. මේ පොඩි ළමයෙක් නෙමෙයි මේ පුතා කියන කෙනා. අවුරුදු 45ක 50ක විතර කෙනෙක්. මේ මව කොහොම හරි දුවගේ ගෙදර ඉඳලා දුවගේ ගෙදර යසනිය පුරාට පස්සේ පුතා ගාවට අවිල්ල තියෙනවා. නමුත් පුතා ගෙදර කට්ටිය මේ පුතාමයි කියන්නේ. කටින්ම කියන්නේ බාර ගන්න බෑ. බෑ කියලා ඒත් එක්ක මේ කියන්නේ වචන නෙමෙයි අකිල්. ඒව නිකන් මේ පැත්තකින් අපි අපේ අම්මා නෙමෙයි ඒත් කාගේ හරි අම්මා කෙනෙක්නේ. අපිට හම් ඉන්න බෑ. අපේ පපුව කඩාගෙන යන වචන ටිකක් හේ පුතා කියන්නේ. ඉතල පහරවල නිකන් කඩු පාරවල වලින් අනිනවා වගේ වචන ටිකක් ඒක හම් ඉන්න අපිටත් ඒක දැනනවා. මං හිතුව මං පව් කළාද පුතේ කම්මට කෙනෙකුට මෙහෙම කතා කරනවා හම් ඉන්න. එයා එකතනක කියනවා මෙයාට අපි කන්න දෙනවා. මෙයා අපි යනකන් ඉඳලා වටේ ගෙවල් වලට ගිහලා හොදි ඉල්ලන් කනවා කියලා. එතකොට ඒ පොලිස් ඉල්දාරි මහත්මයා ඇත්තටම කියනවා කන්න දෙන්න ඕන තමයි මිනිස්සෝ කොච්චර කන්න දුන්නත් පවු නෑ තමන්ව වදපු අම්මට කියලා. ඒ කියද්දිත් ඒ පුතා කියනවා මං දන්නවා ඒව මං දන්නවා මාව දැන් හැඳි ගෑවිලා ගියත් කවද මම නම් මෙයාව බාරගන්නේ ඉච්චර කියද්දිත් කියනවා එහෙම. කියන්නේ ඒ තරම් හිත ගල්ලලා මෙහෙමයි. උතර ප්‍රශ්නයක් මොනවාරි අභ්‍යන්තරයක් ඇති නැත්තම් පොලිසියට එන්නේ නැහැ නේ සිද්ධිය. අභ්‍යන්තරයක් ප්‍රශ්නයක් මොනවාරි කරුණු කාරණා ඇති. වැඩිින් විසඳ ගන්න බැරි ප්‍රශ්න නැහැ අපිට. ප්‍රශ්නයක් කොතනද මේ ලෝකේ කොහේ හෝ තැනක ප්‍රශ්නෙට අනිවාර්යෙන් විසඳුමක් තියෙනවා. ඒ පුතාගේ පැත්තෙනුත් කතාවක් ඇති. හැබැයි සිද්ධියක් ඇති. නමුත් මෙහෙම වෙන්න තරම් පහත් තත්වයකට වැටෙන එක මං හිතන්නේ අපේ සමාජයේ කවුරුත් අනුමත කරා කියලා. අනිත් එක තමයි දැන් නැන්දම් මලේලි ප්‍රශ්න. ඊට පස්සේ දැන් අම්මයි පුතයි අතර නම් අතරු ටික අඩුයි ප්‍රශ්න එනවා. සාමාන්‍යයෙන් නැන්දම්ම ලේලි සහ අම්මා දුව අතර තමයි ගොඩක් වෙලාවට ඔය එකට ඉන්න බෑ රණ්ඩු වෙනවා කියන ප්‍රශ්න තියෙන වැඩි හරියක් නැන්දම්ම ලේලි ප්‍රශ්න. මේ ලෝක ස්වභාවය මේක මනුස්ස ලෝකෙ නෙමෙයි සත්ත්ව ලෝකෙත් ඔය කතන්දර තියෙනවා. හරිද? හැබැයි ඉතින් ඒවා විසඳා ගන්නා විදිහ සහ විසඳ ගන්නා ක්‍රම තියෙනවා. දැන් මේ කියන පුද්ගලයා තිදරු පියෙක්. එතකොට දැන් මේ අම්මා මේ පුතාව වදන්නේ පොලිස් නිලධාරි මහත්මයාට පැහැදිලි කරලා දෙනවා. හරි? තමුන්ව මේ අම්මා වදන්ඩ මොන දුකක් විඳින්ද ඇද්ද? තමුන්ගේ අතපය හතර හොඳට හදලා තියෙන නිසා තමයි අද තමුන් කසාද බඳලා ගෑණියේ කසාද බඳලා තමුන් ඒ ගෑණිට දාවත් ළමයින්ව බිහි කරලා තියෙන්නේ. කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඒක ටිකක් ගඟට කපන ඉනි වගේ. වගේ වුණානේ. හැබැයි ඒ OIC මහත්මයා ගැන සමාජ මාධ්‍ය තුල ඉතාම යහපත් ප්‍රතිචාර තියෙනවා නේද? ඒ කිව්ව වචන ටික ඇත්තටම ඒ වචන නම් අහන් ඉන්න තව පුතෙකුට දුවෙකුට තමන්ගේ අම්මා තාත්තා ගැන දෙපාරක් හිතන්න පාර හදන වචන ටිකක් ඇත්තටම ඒ OIC මහත්තයාට රෙස්පෙක්ට්. මම මේ කියන්න ගියේ සිද්ධිය මොකක් වුණත් ඒක ඇතුලේ තියෙන හේතුව මොකක් වුණත් ඒක අපි දන්නේ නැහැ. සමාජය දන්නේ නැහැ. ඒක දන්නේ ඒගොල්ලොමයි. හැබැයි කොච්චර කොහොම බැලුවත් මේක දිහා බලනකොට තමන් මේ ලෝකෙට බිහි කරපු පුතා තමන්ගේ අම්මව ප්‍රතික්ෂේප කරනවා. අම්මව මලගමටවත් එන්නේ නැහැ කියලා කියනවා. කියන්නේ ඒක ඇවිල්ලා ඒ දෙන්නම්ම මොනවහරි පෙර කරපු අකුසල් දෙකක් වෙන්නේ නැති මේ ආත්මෙදි හැම තැනකට මුණ දෙන්න වෙන එක. අනිත් එක නිකන් හිතලා බලන්න මේ අපි වහන් ඉන්න අපේ හිතවතුනි ඔබේ අම්මා මේ ලෝකෙට ඔබව බිහි කරන්න ඒ වගේම තාත්තා දෙන්නම් තාත්තා දුක් විඳලා ඔබ ගොඩනගන්න මොන තරම් දුකක් විඳින්ද ඇද්ද? දැන් අංජුව ඇත්තටම ඔබ කල්පනා කරලා බලන්න කාගේ හරි බිරිඳ මේ වෙලාවේ ගැබ්බරයි නම් හිතලා බලන්න ඔබ දරුවෙක් බලාපොරොත්තුෙන් කොච්චර ආසාවෙන් ඉඳින්නේ. ඔබ ඒ දරුවා බඩට ආපු දා ඉඳලා කොච්චර සලකනවද? හිතලා බලන්න ඔය අම්මා කොච්චර ඒ දරුවා බඩට ආපු දා ඉඳන් හරි එක පැත්තකට හැරලා නිදාගන්නේ. හරියකට ඇඳේ දිගහැරලා හිතේ හැටියට නිදාගන්න බෑ. ඈ ඒ පැත්තෙන් රිදෙනවා මේ පැත්තෙන් රිදෙනවා දරුවා ඇතුලේ ඉඳන් දඟලනවා පයින් ගහනවා රෑ එළිනකන් නිින්දක් නෑ. ඊට පස්සේ හරියමං කෑම කන්න නෑ. සමහර ඒවා ඇඟට දිරවන්නේ බයයි සමහර ලාට ඇලර්ජික් වෙයි කියලා. ඒ දරුවා බඩේ ඉන්නකොට ඊට පස්සේ ටිකෙන් ටික කුස මෝරගෙන ඇවිල්ලා මාස 9ක් විතර එනකොට ඇවිද ගන්න බෑ. ගමන බිමනක් යන්න බෑ. ඉස්සර කොණ්ඩෙ පිරලා මේකප් දාලා ලස්සනට පාර ගියා නම් ඒව කරන්න බෑ. මේ මාස 9 දහ ඉවසන් ඉන්න ඕනේ එතෙන්ට ආව පස්සේ. ඊට පස්සේ දරුවා බිහි කරන අවස්ථාවේ මේ ලෝකේ කාන්තාවක් නෙමේ මිනිස්සෙක් විඳින උපරිම වේදනාවන් එකක් තමයි දරුවෙක් බිහි කරනවා කියන එක. ඇඟේ ඇටකටු 230 ගානක් කැඩෙනවා වගේ වේදනාවක් ඒ වෙලාවේ ලැබෙනවා කියලා කියන්නේ. දරුවෙක් එළියට මේ ලෝකෙ බිහි කරනවා කියන එක සීසකරා හෝ ස්වභාවික ක්‍රමෙන් කොහොම වුණත්
ඊට පස්සේ දරුවා එච්චර කෑ ගහලා විලිරුදාවෙන් දඟලලා අපි කියන අර මොකද්දර මේක අල්ලගෙන මොකක් ඇත්ත කතාව ඒකනේ දරුවා විලියට බිහි කරන්නේ. ඒ වෙනකනොත් කොච්චර දරුවට බනිනවද අම්මා වචනයක් කියලා නෑ. එතකොටත් ආදරේ. ඒ විලිරුදාව සේරම ඉවරයි. දරුවව නර්ස් කෙනාලා අතට දෙනකොට ඩොක්ටර් අතට දෙනකොට දරුවා එකපාරට අඬනකොට ඊට පස්සේ ළමයා නැකිටිනකන් ඇවිදිනකන් වැටි වැටි යනකන් ලස්සන්ට අඳන්න කවන්න පුවන් ළමයා කන්නේ නැත්තම් ළමයාට වේල් පාරක් ගහලා හරි බට්ටික කවලා රෑට අම්මා කියලා ළමයාගේ ඔළුව අත ගාලා ඉඹලා අඬනවා. පුතේ මං ඔබට ගැහුවේ තරහක් නෙමෙයි කියලා. ඒ තමයි අම්මලා. පොඩි කාලේ ඉඳන් හදනවා. ලොකු වුණාම කසාද බඳිනවා එහාට යනවා සමාජයට යනවා ඒක හරි. හැබැයි අම්මගේ ආදරේ අම්මට තාමත් ඔබ පුංචි මතක තියාගන්න. කතා කරන මමත් ඇතුළුව. මට වුණත් මගේ අම්මා තාමත් ගියාම මට කියන්නේ පුතේ උඹ එහෙම කතා කරන්නේ. ඒ තාම මම පුංචි. ඒ තමයි අම්මලා. වැරදි අපි කාගේ අතිනොත් සිද්ධ වෙනවා. ඒව හදාගෙන හරි වට විසඳුම් දීලා හරි අපේ යුතුකමක් තමයි ඒ අම්මලා එච්චර දුක් ඉඳලා අපිව හැදුවා නම් මරණ මොහොත එනතුරු දෙමව්පියන්ට සලකන එක. ඒක ඕන ආගමක ඕන බණ පොතක සඳහන් කරලා තියෙන දෙයක්. මේ වගේ දේවල් වෙනවා කියන්නේ ඉතින් ඒක ඇත්තටම ගත්තොත් එහෙම මේ කාලෙත් එක්ක ඒක අපිට කාලය අකාලේ තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඒක එක පැත්තකින් ගත්තාම කර්මයක්. මේක ගන්නේ අනාගත පරම්පරාවයි නරක ආදර්ශයට. මතක තියාගන්න දරුවනි අපි අහන් ඉනෝ නම් කවුරු හරි තාමත් අවිවාහක එහෙම නැත්නම් පාසල් යන වයසේ දරුවෝ මේ දේවල් ගන්න එපා ජීවිතය ආදර්ශයට. මතක තියාගන්න ඔබේ දෙමව්පියෝ කොච්චර දුක් ඉඳලාද ඔබ හදන්නේ කියලා. ඔයංගුට අම්මා වගේ අම්මලා දහස් ගාණක් ඇති ලංකාවේ ලෝකෙ හැම තැනම තමන්ගේ කතාව මේ විදියට ඉස්සරහට ඇවිල්ලා කියන්නේ නැති දන්නේ නැති. ඔයත් තමන්ගේ අම්මා ගැන එච්චර හිතන්නේ නැති දුවෙක් නම් පුතෙක් නම් මේක ආදර්ශයක් කරගන්න. අම්මා කියන්නේ සසරක්. හැමදාම ඉන්නේ ඔයත් එක්ක. ඉන්න ටිකේ ආදරෙන් බලාගන්න. ඒ අම්මා ඔයාට පිනක් කරගන්න අවස්ථාවක් හදලා දෙන අම්මා කෙනෙක්.